ජපානයේ නිල සංචාරයක නිරත අමාත්‍ය අලි සබ්‍රි එරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් හමු වී තිබෙනවා. ජපාන විදේශ වෙළඳ සංවිධානයේ සභාපතිවරයා සමග ටෝකියෝ නුවරදී පළදායි සාකච්ඡා පවත්වා තිබෙනවා. ජපාන විදේශ වෙළඳ සංවිධානය ශ්‍රී ලංකාවේ වඩාත් පළදායි ලෙස ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. වරාය තොරතුරු තාක්ෂණ අංශය සහ ආහාර සුරක්ෂිතතාවය යන ශ්‍රේෂ්ඨවල ආයෝජන සම්බන්ධයෙන් හවුල්කාරීත්වය තවදුරටත් වැඩි දියුණු කිරීමටයි මෙහිදී අවධානය යොමු කර ඇත්තේ. මේ අතර ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෆුකුඩා යෂෝ සමග සාකච්ඡාවක්ද පැවැත්වුණා. මෙම හමුවට ජපාන ශ්‍රී ලංකා සංගමයේ සභාපති හා මිට්සුබිෂි ආයතනයේ හිටපු සභාපති සසාකි මිකියෝද සහභාගී වුණා. විශේෂයෙන්ම ආර්ථික අංශයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම සහ ශ්‍රී ලංකාවට වැඩිපුර ජපාන ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සමග පළදායි හමුවක්ද ටෝකියෝ වරදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. අතිටු ව්‍යාපෘති වහා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මේ අතර විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රථම ජපන් සංචාරයේ මතකයන් අලුත් කර ගැනීමටද මෙවර සංචාරයේදී ඔහු කටයුතු කළ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණා. 90 දශකයේදී නිපුන් මාරු නෞකාවෙන් ජපානයට ගිය තරුණ කණ්ඩායමේ එවක සමාජිකයෙකු වූ අලි සබ්‍රි වසර 30කට පමණ පසුවයි සිය සත්කාරක පවුලේ සමාජිකයන් මුණ ගැසී ඇත්තේ. සිය ප්‍රථම ජපන් සංචාරයේදී ඔහු ෆූජි කන්ද අවට නැරඹීමට ගිය ආකාරය පිළිබඳව එම පවුලේ සමාජිකයන් සමග අමාත්‍යවරයා අතීත මතකයන් ආවර්ජනය කර තිබෙනවා. තමා කිසි දිනක අමාත්‍යවරයෙකු වෙනු ඇතැයි එදින නොසිතූ බවද ඔහු මෙහිදී සඳහන් කළ බවයි ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.